අපි දැක්ක මේ දැන් මහින්ද මහත්තයා එයිමත් යලිත් කරලියට ඇවිල්ලා තියෙනවා. දැන් ඊය අපි දැක්ක මේ කැලණිය විහාරස්ථාන ගිහිල්ලා කතා බහ විහාරාධිපතිත් එක්ක කතා බහ නක්ුණා. ඒ විහාරස්ථානේ කැලණි විහාරස්ථානේ විහාරාධිපති. ඈ කැලණි කැලණි විශ්වවිද්‍යාලය කැලණි මේ කුකුල මහින්ද රාජපක්ෂ මහත්තයා ඊය කැලණි විහාරේ වඳින්න ගිහින් තියෙනවා. ඉතින් ඒක ඉතින් අපිට ප්‍රශ්නයක් නෙවෙයි. ඉතින් යාට වන්දනාව යන්න පුළුවන් ඕන දැනග. ඔයාට ප්‍රශ්නයක් නෙවෙයි, මට ප්‍රශ්නයක් නෙවෙයි. ඉතින් ඒක අපි ආගම නිදාගන්න සාජීව. උන්වහන්සේ කියන්නේ ඔබතුමාත් එකතු කරගෙන මේ ගමන ඉදිරියට යන්න කියලා. ඈ ඔබතුම ඒ කියන්නේ උන්වහන්සේ කියන්නේ ඔබතුමාවත් එකතු කරගෙන ඉදිරි දේශපාලන ගමනට එකතු වෙන්න කියලා. එයා එහෙම කිව්වද? ඒ කියන්නේ ආමුදු ඒ කමුරුගමේ නායක හඳුළු බොහොම සිල්වත් ගුණවත් යහපත් නායක ස්වාමීන් වහන්සේ නමක්. උන්වහන්සේට අපි ඉතාම ගරු කරනවා. මට එදා බණ්ඩාරනායක සමාධිය ගාවදිත් උන්වහන්සේ වැඩම කරලා හිටියා. ඒ වෙලාවෙත් උන්වහන්සේ ගාවට මම ගිහිල්ලා වැඳලා කතා කරනකොට මට කිව්වා මේ කට්ටිය රණ්ඩු වෙන්නේ නැතුව ඔක්කොම එකට එකතු වෙලා වැඩ කරගන්න ඕනේ කියලා එහෙම කිව්වා. ඉතින් ඒක උන්වහන්සේ ඉතින් ඒ බොහොම පවිත්‍ර චේතනාවෙන් උන්වහන්සේ බොහොම සිල්වත් නායක ස්වාමීන් වහන්සේ නමක්. ඒ අනුව උන්වහන්සේ උන්වහන්සේගේ අදහස් ප්‍රකාශ කරන්න ඇති. ඉතින් නමුත් මේ ඒ අරෙන්ද මේ ඒවා ඉතින් අපේ අතරේ තිබෙන දේශපාලන ප්‍රතිපත්ති සහ යම් යම් මතවාදී දෙස අපේ බෙදීම්දි වෙන්නේ කිසිම දේශපාලනඥෙක් එක්ක අපේ පෞද්ගලික වෛරයක් තරක් නැහැ. අපි දේශපාලන මතවාදයේ පිළිබඳව තමයි අපේ ප්‍රශ්න තියෙන්නේ. ඉතින් ඒක නිසා ඒ අපි අපේ පොදු ප්‍රතිපත්ති වලට අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් විදියට අපේ පක්ෂයේ ප්‍රතිපත්ති සහ දර්ශනය තුළ ඒ වැඩ කරන්න, එහෙම නැත්නම් පොදු වැඩපිළිවෙලක් රට වෙනුවෙන් හදාගන්න තම තමන්ගේ පක්ෂවල තත්ත්වයන් දෙවෙනියට දාලා රට එකට අරගෙන පොදු වැඩපිළිවෙලකට එනවා නම් අපි සංධානයක් හැදීම, පෙරමුණක් හැදීම අවශ්‍යයි. අපි ඒව උන්දරන් හදලා තියෙනවා. රටට උඟක් අපි වැඩ කරලා තියෙනවා. පක්ෂයක් විදියට පෞගිය කාල සීමාව කියන්නේ ඒ අවුරුදු මේ 30-40 කාල සීමාව ගත්තාම 56 ඉඳලම අවුරුදු 64ක් විතර. ඉතින් ඒක නිසා මේ ඒක සාමාන්‍ය දෙයක් අපේ ආඳුරු උන්වහන්සේ අනුශාසනාවක් කරන්න ඇති. ඒක මොකද අපි කලබල වෙන්නේ? මහින්ද මහත්තයත් එක්ක ඔබතුමා එකතු වෙලා ගමනක් යන්න කැමති නැද්ද? අයියෝ නෑ, කිසිසේත්ම නෑ. ඇයි? ඒකට හේතුව මොකක්ද? නෑ මට ඉතින් එහෙම අවශ්‍යතාවයක් නෑ. ඉතින් දැන් මේ අද අපි ඉන්නේ මේ ජනතාවත් එක්ක. ජනතාව එක්ක ඉන්නකොට අද බොහොම පැහැදිලි. ජනතාව ඉන්නේ අද අවංකවම කියනවා නම් රජයට විරුද්ධ මතයක් තමයි අතිබහුතරයක් දරන්නේ. ඒ මොකද ජීවත් වීම අමාරු සහ අනිකුත් ප්‍රශ්න. ඒ නිසා අපි කරන්නේ විපක්ෂයේ දේශපාලනය. අපි කරන්නේ ඒගොල්ලෝ ආණ්ඩුවේ ඒගොල්ලෝ ඉන්නේ. අපි පාර්ලිමේන්තුත් වාඩි වෙලා ඉන්නේ විපක්ෂයේ. ඒකෙන් මහින්ද මහත්තයා ජනරාජ ප්‍රසාදයක් නැහැ කියලා ඔබතුමා දැන් කියන්නේ. මහින්ද රාජපක්ෂ මහතාට ජනරාජ ප්‍රසාදයක් නැහැ කියලා ඔබතුමා කියන්නේ. මහින්ද රාජපක්ෂ මහත්මයා ඉතින් අපේ දේශපාලනයේට දැන් මේ ඉතර සාකච්ඡා කළ යුතු කාරණයක් නෙවෙයි ඒක ඉතින්. එතුමාත් ඉන්නවා ඉතින්. අපි අපේ වැඩ කරනවා, අපේ පක්ෂේ අපි වැඩ කරනවා, අපේ දේශපාලනය අපි වැඩ කරනවා. හැබැයි අපි දැක්ක එතුමත් රජය විවේචනය කරනවා පහුගිය දවස්වල මේ ජනතාවට සහනක් දෙන්න ඕන මේ වගේ දෙයක් තියෙනවා හැබැයි. කවුද? මහින්ද මහත්තයා කිව්වා මෙහෙම. ඔව් ඉතින් එහෙම කියනවා ඇති ඉතින්. ඒවත් ඉතින් එක එක්කෙනාගේ ක්‍රමෝපායන් උපක්‍රම නේද? ඈ එහෙම දේවල් පැවැත්ම සඳහා ඉතින් ඔය දේවල් ඇති. නමුත් අර මේ බුදුන් වහන්සේ දේශනා කළා කියනා වගේ මේ කෙනෙකුගේ චරිත ඇඩගැස්ම සහ විශ්ින් කරන ක්‍රියාකාරකම් තුළ තමයි පුද්ගලයා කවුද කියලා තේරුම් ගත යුතු වෙන්නේ. ඒක නිසා දැන් මේ වර්තමාන ආණ්ඩුව උනත් හුඟක් පිරීලා තියෙන්නේ. ඉතින් ඔය මේ මිනිස් ජනතාව එලෝපු අය ආපහු ආණ්ඩු කරන්න පටන් අර ගත්ත නිසා ඒතරක් නෙවෙයිනේ මේ නැවත ආණ්ඩුවක් ගන්න ඒගොල්ල මේ බලාපොරොත්තු වෙන දැන් වැඩ කරන්න පටන් අරන් තියෙනවානේ. ඉතින් මේ මන් දන්නේ මේ රටේ ඒතර මුළු නැති මිනිස්සු ඉන්නවද කියලා. නමුත් ඉතින් මේ දැන් අවුරුද්දකට අමාරකට කලින් මේ රටින්ම ගිය අය ආගිය අතක් නැතුව ගිය අය දැන් ආයි ගමක් ගානේ ගයක් ගානේ යනවා මේ ආණ්ඩුවක් හදන්න බලන්නේ. ඉතින්